මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ලෝගාට වලින්න මතින් ඕනේ. කිරිපිටිවල කිරි මේද ඉවත් කරලා ඒ වෙනුවට ෆාම් තෙල් උරුතෙල් වගේ ජාති මිශ්‍ර කරලා අපේ මේ ශ්‍රී ලාංකේය වාසීන් ශ්‍රී ලාංකේය දරුවන්ට බොන්න දෙනවා කියන කාරණය පාර්ලිමේන්තුවේදී ගරු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මැතිතුමා විසින් මතු කළා. ඉතින් මේ කාරණයේදී මැති ඇමතිවරු ගණනාවක් අදහස් දක්වවා. මම මුලින්ම මේ මැති ඇමතිවරුන්ට මේ අදහස් දක්වපු මේ සම්බන්ධයෙන් අදහස් දක්වපු මන්ත්‍රීවරුන්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අපි සංවිධානයක් විදිහට මීට අවුරුදු ගණනාවකට කලින් මේ සටන පටන් ගත්තා. මේක කාලයක් තිස්සේ සිද්ධ වෙන දෙයක්. අපේ රටේ කාන්තාවන්ට, අපේ රටේ දරුවන්ට ඒ කිරි මේදේ ඉවත් කරලා, ඒ කිරි ඉවත් කරපු කිරි මේදේ වෙනුවට ඒක සකස් කරන්න වෙනත් මොනවා හරි විස රසායන ද්‍රව්‍ය එකතු කරලා, විශේෂයෙන් ඌරු තෙල්, ෆාම් තෙල් වගේ දේවල් අපේ රටේ ජනතාවට බෙදාහරිනවා. පහුගිය දවසේ පාර්ලිමේන්තුවේදී මේ ප්‍රශ්නේ නැවත වතාවක් මතු වුණාට පස්සේ අපේ ගරු සෞඛ්‍ය ඇමතිතුමන් මේ කාරණයේදී එතුමා මේ කාරණාව පිළිගත්තේ නැහැ. එතුමා මේ කාරණාවේ මගහැරියා. එතුමා රටේ ජනතාව වෙනුවෙන් රටේ අනාගත પરම්පරාව වෙනුවෙන් පෙනී හිටියේ. අපේ සෞඛ්‍ය ඇමතිතුමා කියනවා එහෙම දෙයක් නැහැ කියලා. ටෙස්ට් කරලා බැලුවා කියලා. ටෙස්ට් කරලා බැලුවා කියන එක අපි දන්නවා. නිලධාරීන් විසින් යවපු ලියුමක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්. මේ ඉංග්‍රීසි භාෂාවෙන් යවපු ලියුම ඇතුළෙත් හරියට කරුණු කාරණා නැහැ. සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය ගැන විතරයි ඒකේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලා හිටිනවා මේ ලෙඩ කරන්නේ අපේ අනාගත પરම්පරාව කොහේ හරි රටක හදලා කිරි එළදුණුන්ගෙන් දොවාගෙන අපේ රටට එවපු කිරි ටික කිරි මේදේ ඉවත් කරලා එවන රොඩු ටික අපේ දරුවන්ගේ අතට එනවා, අපේ අම්මලගේ අතට එනවා. නිකම්ම නිකන් නෙමෙයි එන්නේ, මිලියන ගාණක් වියදම් කරලා හදපු ලස්සන ඇඩ් එකක් එක්ක අපේ අතට එනවා. ඉතින් අපි දන්නවා ගොඩක් ආයතන, මාධ්‍ය ආයතන වේවා, ගොඩක් ඒවා මේක දාන්න ඇති වේ, මේකට යට වෙලා ඉන්නේ. ඔවුන් මේ දේවල් සල්ලි වලට අරගෙන තියෙනවා. හැබැයි අපේ රටට ලස්සන ඇඩ් එකක් එක්ක එනවා අපේ දරුවන්. මොකද අපේ අම්මලා දන්නේ නැහැනේ මේක ඇතුලේ තියෙන සංඝටක මොනවද කියලා. මේ දේ තියෙනවා කියනවා. ඌ ඇත්ත, මේ දේ ඇති. හැබැයි මේ දේ තියෙන්නේ කොහොමද, මේ දේ සකස් කරලා තියෙන්නේ කියන කාරණේ කොහෙවත් එළිදරව් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉතාම ගෞරවයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලනවා අපේ රටේ දරුවන්ට වස දෙන්න හදන්න එපා. අපේ රටේ අනාගත પરම්පරාව ලෙඩ කරන්න හදන්න එපා. දිනපතාම අපේ අම්මලා තමන්ගේ අතින් ආදරයට දරුවන්ට වස පොඩ පොඩ උදේට පොවනවා. මේ පොවන්නේ මේ වස විස සහිත කිරිපිටි. ඒ නිසා අපි අද සෞඛ්‍ය අමාත්‍යතුමා වෙත ලිපියක් බාර දෙන්න මේ සෞඛ්‍ය අමාත්‍යංශයට යනවා. ඒ ලිපිය අපි ප්‍රධාන කරුණු පහක් අනාවරණය කරලා තියෙනවා, ඉල්ලීම් කරලා තියෙනවා මේ කරුණු පහ පිළිබඳව සලකා බලන්න කියලා. ඒ ටෙස්ට් කරා කියලා කියනවා නම් ඒ රිපෝට් අපිට දෙන්න. අපි දන්නේ නැහැ, අපේ අම්මලා දන්නේ නැහැ මේ වේ තියෙන සංඝටක. අපේ අම්මලා වස කිරිපිටි අරගන්නේ. ඒ නිසා මේ හෙලිදරව් කරන්න වස සහිත කිරිපිටි මොනවද? මේද ඉවත් කරලා ඒ වෙනුවට විකල්ප ජාති එකතු කරලා තියෙන කිරිපිටි මොනවද? එහෙමනම් හෙලිදරව් කරන්න. අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන්, අධිකාර ජනාධිපතිතුමාගෙන් අපේ රටේ අනාගත પરම්පරාව ලෙඩ කරන්න එපා, අපේ මහ ජනතාව ලෙඩ කරන්න එපා. ඒ නිසා තමයි ආහාර පනත්, ඖෂධ පනත් මේ වගේ දේවල් ගෙනල්ලා නීති සකස් කරලා තියෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න. ඒ නිසා අපි සංවිධානයක් විදිහට මේ ආරම්භ කරපු සටන, මොකද අපි මීට සෑහෙන කාලයකට කලින් අපි මෙසන ආරම්භ කළේ, මේ කිරිපිටි මොනවද කියලා හෙලිදරව් කරලා අපේ රටේ මේ ගේනන ආනයනික කිරිපිටි තොගවල තියෙන වසවිස මොනවද කියන එක ආනාවරණය කරලා මේ මොනවද කියන එක හෙලිදරව් කරන්න කියලා, ඒක තහනම් කරන්න කියලා අපි ඉතාම ගෞරවයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලනවා.